සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නේ අන්තලික්කේ නිසමුජ්ජ මජ්ජේ නිපබ්බතානම් විවරම් පවිස්ස නැවිජ්ජති සෝ ජගතික් පෙදේසෝ යත්තට්ටිතන්නක් පසහේච මච්චූති. තෙරුවන් සරණයි. අද ඉරිදා උදෑසන විවේකී දවසේ හිමිදිරි උදෑසන සිත නිවන දහම් දේශනාවේ තවත් එක් දහම් මාතෘකා ගාථාවක් ශ්‍රවණය කරා. හිමිදිරි උදෑසන මේ මොහොතේ අපේ දූලපුතාල හැම දෙනාම විවිධ කටයුතු, රැකී රක්ෂා, අධ්‍යාපන කටයුතු, ඒ වගේම දහම් පාසල් වාගේ මේ ධර්මයේ අධ්‍යාපනය ලබන්න සූදානම් වෙන අද ඉරිදා දවස, අද උදෑසන පින්වත් දුවේ පුතේ අද මේ ස්වාධීන සිත නිවන බුදු බණ ධර්මදේශනා වැඩසටහනෙන් තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමට දූල පුතාල හැම දෙනාම සූදානම් වෙන මොහොත. දුවේ පුතේ, ධර්මයේ මේ ලෝකේ මිනිසෙක් විසින් ඇසිය යුතු මිනිසෙකුට අවශ්‍ය කරන වටිනාම ධර්මය අද හිමිදිරි උදෑසන අපි අහන්න බලාපොරොත්තු වෙනවා. මා ඔබට පෙර වැඩසටහන්දී මතක් කළා, ධර්ම ශ්‍රවණය කිරීමේදී පූර්ණය කළ යුතු කාරණා තුන මොනවද? සුනාත දහරේත චරාත ධම්මේ. සුනාත කියන්නේ බොහෝම නිස්සද්දතාවෙන් යුතුව අහන්න, හොඳට අහන්න, පැහැදිලිව, නිර්මලව. දහරේත, ඒ වගේම ධර්මය හොඳට ධාරණය කරගන්න ඕනේ. දුවේ පුතේ, මේ මිනිස්සුයෙකුට තමයි ධර්මයේ ධාරණය කරගන්න පුළුවන් හොඳටම, නේද? ධර්මයේ ධාරණය කරගන්න තිරිසන් සතෙකුට බැහැනේ. ඒ නිසා ධර්මය අහලා මදි දහරේත ධාරණය කරගන්න ඕනේ. චරාත ධම්මේ. ලෝකේ තියෙනවා ගොඩක් චාරිකානේ, අධ්‍යාපන චාරිකා, වෙළඳ චාරිකා, විනෝද චාරිකා, ගුවන් චාරිකා, විදේශ චාරිකා. හොඳම චාරිකාව ධම්ම චාරිකාව. එහෙමනම් අපි අද ඉරිදා හිමිදිරි උදෑසන සිත නිවන බුදු බණ අතරින් අපි ධර්ම චාරිකාව යෙදෙන්නට ඕන. සුනාත දහරේත චරාත ධම්මේ. ඒ වගේම තමයි දුවේ පුතේ, මම මේ සිත නිවන බුදු බණ වැඩසටහනේ ඔබට පුංචි මාතෘකා පාඩයක් ඉදිරිපත් කළා. අපේ බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය සුවිශේෂී මහරහතන් වහන්සේ කෙනෙක් හිටියා. මේ රහතන් වහන්සේගේ නම කුලුපග තිස්ස මහරහතන් වහන්සේ. මේ කතන්දරය මණිකාර කුලුපග තිස්ස. ඔබ ධම්මපදයේ කියවුවොත් ඔබට දැනගන්න පුළුවන් මේකේ විස්තර ගොඩක්. හරි, අපි මුලින්ම යමු මේ රහතන් වහන්සේගේ කතාව. දුවේ පුතේ, ඔබ අහලා තියෙනවද ওই මණිකාර කුලුපකතිස්ස කියන මේ කතාවේ? මේ රහතන් වහන්සේ පුංචි කාලේ, පුංචි කාලේ කියන්නේ අවුරුදු 10යි 12යි, මෙයාට යාළුවෙක් හම්බ වෙනවා. දැන් අපටත් යාළුවෝ හම්බ වෙනවනේ නේද? මිත්‍රයෝ හම්බ වෙනවනේ. දැන් මෙයාට කල්යාණ මිත්‍රයෙක් හිටියා. එයා ලොකු වුණා, ලොකු වෙලා එයා රැකියාවක් තෝරගත්තා. මොකද්ද රැකියාව? මැණික් ගල් ගෙනල්ලා ඒවා කපලා උපදමලා ඒ වගේ මුදු සකස් කරලා රජයට අලව කිරීම. ඒක තමයි ඒ එක යාළුවෙක්ගේ
ජීවිතේ කතාව. එතකොට එයාට අපි කියනවා මණිකාර කියලා. අනෙක් මිත්‍රයා වැඩිවියට කියන්නේ අවුරුදු 20ක් විතර වුණාට පස්සේ සම්බුද්ධ ශාසනයෙන් පැවිදි වෙනවා. පැවිදි වෙලා බවුන් වඩලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. දෙන්න යාළුවෝ. මේ දෙන්න යාළුවෝ ඒ යාළුවන්ට තිබුණා අඹ යාළුවෝ කියලා. මම අද නිර්වචනයක් කියලා තියෙන දූල පුතාලට මේ අඹ යාළුවෝ කියලා වචනයක් නෑ සිංහල අක්ෂර විඥානයේ. හොඳට මතක තියාගන්න. මොකද්ද ඒකේ හරි වචනේ? අහඹු යාළුවෝ. අහඹු යාළුවෝ. හොඳද? අඹ යාළුවෝ නෙවෙයි කියන නියම වචනේ අහඹු යාළුවෝ. ඒ කියන්නේ බලාපොරොත්තු නැති විදිහට දෙදෙනෙක් මුණ ගැහෙනවා. ඒකට අපි අහඹු සිදුවීම කියලා කියමුකෝ නේද? අහඹු සිදුවීම අහඹු යාළුවෝ. මේ මිත්‍රයෝ දෙන්න බොහෝම කුළුපගයි. හිතවත්. ඉතින් මේ කල්යාණ මිත්‍රයෝ දෙන්න දැන් කුඩා කාලේ වැඩි වයසට පත් වෙලා එක්කෙනෙක් විවාහ වෙලා ධර්මල්ලන් හදාගෙන බිරිඳක් සමග නිවසක් හදාගෙන මැණික් ගල් කර්මාන්තය කරමින් ජීවත් වුණා. දැන් රහතන් වහන්සේ තමන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් තමන්ගේ මිතුරා කියන්නේ ගිහි කාලේ මිත්‍රයා අමතක කළේ නැහැ. දවසක් මේ නුවරට වැඩම කරලා පිණ්ඩපාත වඩින ගමන් මිත්‍රයා මතක් වුණා. එයාගේ නිවසට වැඩම කරා. කාලාකට පස්සේ බොහොම ඈත අතීතයේදී තමන් කුඩා කාලේදී මිත්‍රයා දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් මේ මණිකාර්ය දන්නේ රහත් භාවයට පත් වෙලා කියලා රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් තමන් රහතන් වහන්සේ කෙනෙක් කියලා පින් ඇතුණේ තව කෙනෙකුට කියන්නේ නැහැ එහෙම. නේද? එහෙම එකක් නැහනේ. ඒක විහිළුවක් කරනවා එහෙම කිව්වොත්. කෙසේ නමුත් මේ මිත්‍රයාගේ නිවසට දැන් වැඩම කරාට පස්සේ ඉතින් බොහොම ආදරයෙන් පිළිගත්තා. පිළි අරගෙන ස්වාමීනි මේ අපේ නිවසේ අද දානි ටිකක් වළඳලා යන්න ඕන කියලා තමයි සුහදව සාකච්ඡා කරලා වාඩි වෙන්න කිව්වා. වාඩි වෙන්න කියලා දැන් මේ මිත්‍රයා නැත්තම් මේ මණිකාර කියන තැනත්තා ඌරෙක් ගෙනල්ලා කපනවා. මර පූරෙක් ගෙනල්ලා කපනවා. කපලා කිව්වා මං අද ඌරුමස්ථානයක් පිළියෙල කරනවා. ඔබ වහන්සේට දානිටත් එක්ක හොඳයි. වැඩ ඉන්න කොහෙවත් යන්න එපා. දවල් දානිල වඩිමු කියලා යෝජනා කරා. කතා කරලා බිරිඳට කතා කරලා කිව්වා මගේ ස්වාමීන් වහන්සේ අහඹු යාළුවා මිත්‍රයා මේ ස්ථානයට පැමිණලා ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේට ගිලම්පස ටිකක් එහෙම හදන්න කියලා. බිරිඳ නිවසේ ඇතුළට ගියා ගිලම්පස ගන්න. දැන් කතා කර කර මණිකාර්යා කියනවා ස්වාමීනි මම මේ කටයුත්ත කරන්නම් ඔබ වහන්සේ කොහොම වැඩ ඉන්න කියලා ඉන්නකොට මේ නිවසට එනවා රාජපුරුෂේ. රජතුමාගේ රාජපුරුෂයෙක් ඇවිල්ලා මේ රාජපුරුෂයාගේ යතේ තිබුණා වටිනා මැණික් ගලක්. ඒ මැණික් ගල අර මණිකාර තැනත්තාට දුන්නා. දීලා කියනවා මේක හොඳට කපලා උපමට්ටම් කරලා මුද්දක් හදලා රජතුමාට දෙන්න කියලා. කියලා මේ අර ලේ ගෑවිච්ච අතින් අර මැණික් ගල ගත්තා. අරගෙන මේසේ පැත්තකින් තිබ්බා. රාජපුරුෂයා කියනවා මට රාජකාරි බහුලයි මං යනවා කියලා රාජපුරුෂයා පිට වුණා. බිරිඳ මණිකාරයාගේ බිරිඳ කතා කරා ගිලම්පස තේ හදලා තියෙන ගෙන යන්න කියලා. දැන් මණිකාර නිවස ඇතුළට යනකොට මේ නිවසේ හදනවා දුවේ පුතේ සුරතලයට ලිහිණියෙක්. මේ ලිහිණියා අර මැණික් ගල දැක්කා. දැකලා මේ ලිහිණියා ඇවිල්ලා මේ මැණික් ගල ගිල දැම්මා. මැණික් ගල ගිල දැම්මා. ස්වාමින් වහන්සේට ගිලම්පසේ පූජා කරා. දැන් මණිකාර මේ තනත්තා මැණික් ගල හොයනවා. මැණික් ගල නැහැ. දැන් දුවේ පුතේ මේ කතාව මම කෙටියෙන් මතක් කරලා දුන්නේ මේ මාතෘකාට අදාළව කෙටියෙන්. දුවේ පුතේ දැන් රහතන් වහන්සේ මේ මැණික් ගල ගිල්ලේ ලිහිණියා කියලා කිව්වොත් අනිවාර්යෙන් මර සුරතල් ලිහිණියාව මරා දමනවා. නිදහසේ ඉන්න සතෙක් නේද? එතකොට ප්‍රාණඝාතයක් සිද්ධ වෙන නිසා ඒක රහතන් වහන්සේට කරන්න බෑ. හැබැයි නොකිව්වොත් රහතන් වහන්සේට වග කියන්න වෙනවා. දෙක, මණිකාර තැනැත්තා මේ මැණික් ගල රජතුමාට නොදුන්නොත් මණිකාරට සිද්ධ වෙනවා හිසකසා දැමීමකට නැත්නම් රාජ උදහසට ලක් වෙනවා. දැන් ප්‍රශ්නේ ගොඩාක් උග්‍ර වුණා. දූල පුතාලා බොහොම හොඳට මේ කතන්දරය අහග හිටපු නිසා ඕගොල්ලන්ට මම පැහැදිලි කරගෙන එනවා. දැන් මේ මණිකාර තමන්ගේ මිත්‍රයා මේ රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මේසේ යග මැණික් ගලක් තිබුණා. ඒ මැණික් ගල මොකද වුනේ? ඔබ වහන්සේ දැක්කද? කවුරුත් ගත්තද? වැටුණාද කොහාටවත් කියලා හොයනවා. දැන් ඔහොම දවල් වෙනකල් හොයලා නැහැ. හම්බ වුනේ නැහැ. දැන් මැණික් ගල නැති වුණොත් රාජ උදහසට ලක් වෙනවා. මැණික් ගලට වෙච්ච දේ කිව්වොත් රහතන් වහන්සේව ප්‍රාණඝාතයකට යොමු වෙනවා. නොකිව්වොත් රහතන් වහන්සේට මරණේ පවා සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේක තමයි
ශක්තිය. ඒ වෙලාවේදී මණිකාර තනත්තා සමග බහිම්බස්වීමක් ඇති වෙනවා. රහතන් වහන්සේගෙන් ඇහුවා කියන්න කඹයක් ගෙනල්ලා බෙල්ලට දාලා බෙල්ලේ එක පොටක් කඹේ ගැට ගහලා අනිත් පැත්ත ලී එක දාලා ඇද්දා. මේක කතන්දරේ දිගයි මං කෙටියෙන් කියන්නේ. දැන් අවසානයේදී මේ රහතන් වහන්සේගේ උගුර මිරිකිලා ලේ වැටෙන්න පටන් ගත්තා. අර ලේ බින්දු වැටෙනකොට එක එක මේ ලිහිණිය නැවතත් එනවා මේ ස්ථානයට. සුරතලයට හදන ලිහිණිය. ඇවිල්ලා අර ලේ බින්දු එක එක බොන්න පටන් ගත්තා. මණිකාර තැනැත්තා මැණික් ගලක් නැතුව මම දඟලනවා ඔයා ආවද මෙතන ලේ බොන්න කියලා අර පයින් පහරක් ගැහුවා. ලිහිණිය එතනම මැරිලා වැටුණා. දැන් රහතන් වහන්සේ දැක්කා මේ සිද්ධිය. දැකලා කියනවා මගේ බෙල්ල දාලා තියෙන ලණුව අයින් කරන්න ලිහිණිය මැරිලා දින්න කියලා බලන්න කිව්වා. ලිහිණිය මැරිලා ඉන්නේ පිහියක් ගනලා බඩ පළලා බලන්න කිව්වා. කිව්ව විදිහටම බැලුවා බලනකොට ලිහිණියගේ බඩ ඇතුලේ මැණික් ගල. දැන් රහතන් වහන්සේගේ බලනහර පුපුරලා නිසා මේ ජීවත් වෙන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා අවසර ඉල්ලාගෙන පිරිනිවන් පෑවා. සත්කට්ටුවක් බොල්පොළුව කම්පා වෙලා මණිකාර කියන මේ අවාසනාවන්ත පුද්ගලයා අවීචි මහා නරකයට ඇදගෙන යනවා. වැටෙනවා ගිහිල්ලා මැරිලා වැටෙනවා. බිරිඳ ඇතුළු තවත් විශාල පිරිසක් සම්බන්ධ කරලා බුදුහාමුදුරු ගාථාවක් දේශනා කළා. මොකද්ද ගාථාව? මා මාතෘකා කළ ගාථාව. දුවේ පුතේ. අපි බලමු මේ මාතෘකා ගාථාව කොහොමද වෙන්නේ කියලා. ඔබ දන්නවා දුවේ පුතේ අපි සමාජයේ උගන්වන කරුමය කියලා වචනයක්. එතකොට කරුමය. කරුමය කොටස් දෙකයි. කුසල කර්මය, අකුසල කර්මය. එතකොට මෙන්න මේ කුසල අකුසල කියන කර්ම ශක්ති දෙක අපිට සංසාරයේ උපදින සෑම ආත්මකදීම ප්‍රතිවිපාක ලබා දෙනවා. මොකද්ද කර්මය? කුසල කර්මය, අකුසල කර්මය. දැන් මෙන්න මේ කුසල අකුසල කියන මේ කර්ම ශක්ති දෙක ආත්මයක් ආත්මයක් පාසා අපි සංසාරයේ කොටෙක් ජීවත් වෙයිද අපට කියන්න බෑ. ඒ ජීවත් වෙන තාක් කල්ම මේ කර්ම ශක්තිය නිරන්තරයෙන්ම අපේ පිටිපස්සෙන් ගමන් කරනවා. එතකොට අද අපි කතා කරන්නේ කර්ම ශක්තිය ගැන. හොඳයි, අපි බලමු. දැන් මේ මණිකාර කුළුපැකතිස්ස රහතන් වහන්සේ සම්බන්ධ කරලා බුදුහාමුදුරු දේශනා කරා නෑ අන්තලික්කේ. නෑ අන්තලික්කේ කියලා කියන්නේ මේ පෘථුවේ ඉඳලා ඉහළ ආකාශය දක්වා අපිට පෙනෙන දුර නේද? අපි හැම හිතමුකෝ පෙනෙන දුර. කිසියම් ස්ථානයකවත් කර්මයෙන් හරි මරණයෙන් හරි ගැලවෙන්න බෑ. ඔන්න අපි ඉගෙන ගන්න දේ. මේ පොළවේ ඉඳලා ඉහළ ආකාශයේ නේ අන්තලික්ක. නේ සමුජ්ජ මජ්ජේ. ඔබ දන්නවා ලෝකයේ තියෙන විශාලම ගැඹුරුම සාගරය අට්ලන්ටික් සාගරය වගේ ගත්තාම සම්මරින් වල යනවා විද්‍යාඥයෝ ගිහිල්ලා නේ. සම්මරින් එකෙන් ගිහිල්ලා හැංගිලා හිටියත් ඔක්සිජන් ටික ඉවර වෙනකොට මරණයටපත් වෙනවා. එතකොට මේ අන්තලික්කේ නේ සමුජ්ජ මජ්ජ. නේ පබ්බතානං පර්වත. පර්වත කියලා කියන්නේ දැන් ඔය ඔගොල්ලෝ අහලා ඇති සමහර ඔය ඈත අතීතයේ එහෙම විශාල ගල් කඳු හාරගෙන ඒ ඇතුලේ වාසස්ථාන හදාගෙන ඉන්නවා. හොඳයි ඒක නේද? නමුත් මරණයවත් කර්මයවත් බේරෙන්න පුළුවන් ස්ථානයක් නෙවෙයි මෙන්න මේ පබ්බත කියන ස්ථාන. නේ අන්තලික්කේ නේ සමුජ්ජ මජ්ජ නේ පබ්බතානං විවරම් පවිස්ස. නේ විජ්ජති සෝ ජගතික් ප්‍රදේශෝ. ඒ වගේම තියෙනවා මේ ලෝකයේ ජගත් ප්‍රදේශය කියලා. මොකද්ද මේ ජගත් ප්‍රදේශය කියන්නේ? දුවේපතේ ජගත් ප්‍රදේශය කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවද අපේ පෘථුවේ ඉඳලා වෙනත් තාරකාවලට ගමන් කරන්න පුළුවන් ස්ථානයක් හදලා තියෙනවා. ඒකට කියනවා අපි ගගනගාමි මධ්‍යස්ථානය කියලා. ගගනගාමීන් නේවාසිකාගාරයක් හැටියට මේක පෘථුවියෙන් පිට තියෙන්නේ. දැන් මේ ස්ථානයේ හිටියත් මරණය සිද්ධ වෙනවා. කොහේ හිටියත් මරණය සිද්ධ වෙනවා. එතකොට කර්මය සහ මරණය කියන මෙන්න මේ මහා බලශක්ති දෙකෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ. අනිවාර්යෙන් ප්‍රතිවිපාක ලැබෙනවා කියන එක තමයි මේ ගාථාවේ සාමාන්‍ය සිංහල සරල තේරුම. හොඳයි, දැන් අපි බලමු මණිකාර තැනැත්තාට මොකද්ද වුනේ. දුවේ පුතේ, අපි දැනවත් යම් යම් පාප කර්ම සිද්ධ කරනවා. දැනවත් මොනවද දැනවත් කරන්නේ? ප්‍රාණඝාතය, අදස්ථාදාහනය, කාමයේ වරදොල හැසිරීම, බුරු කීම, කේලම් කිරීම, රාමිර පාවිච්චි කිරීම කියන මේ පංච දුෂ්චරිතයන් අපි දැනවත් කරන අවස්ථා තියෙනවා. හැබැයි නොදැනවත් කරන අවස්ථා තියෙනවා.
මං නොදනාත්ත කරන අවස්ථාවන් කීපයක් කියන්නම් කුඩා කාලේ පුංචි දරුවෝ තරුණ දරුවෝ නොදන්නාකමට යම් යම් අකුසල් කර්ම සිද්ධ කරනවා සතුන්ට හිංසා පීඩා කරනවා බොරු කියනවා ඒ වගේම වෙනත් වැරදි කේලම් කියනවා කරනවා එතකොට දැනවත් සහ නොදනවත් කියලා වැරදි සිද්ධ වෙනවා ඒවට අපි කියනවා අකුසල සිද්ධි අකුසල කර්ම මෙන්න මේ දැනවත් සහ නොදනවත් සිද්ධ වෙන අකුසල කර්ම ශක්ති දෙක ප්‍රතික්‍රියා කරනවා නේද කොහොමද ඒක වෙන්නේ දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවද මේ මණිකාර කොළුපැකටිස රහතන් වහන්සේ කෙනෙක් දැන් රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් පව් කරන්නේ නැහනේ නේද කවදාවත් නැහනේ හරි එහෙනම් කොහොමද මේ රහතන් වහන්සේට මේ වාගේ මහා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුනේ හිතන්නත් අමාරුයි නේද මං එවැනි සිද්ධි දෙකක් තුනක් ඔයගලන්ට කියන්නම් උදාහරණ හැටියට ඔයගොල්ලෝ අහලා තියෙන දුවේ පුතේ මුගලන් මහරහතන් වහන්සේ මණිකාරප කුළුපැකතිස්ස මහරහතන් වහන්සේ පූති ගට්ට තිස්ස තෙරුන් වහන්සේ හොඳට මතක තියන්න මේ නම පූති ගට්ට තිස්ස තෙරුන් වහන්සේ බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු රහතන් වහන්සේ කෙනෙක් එතකොට තව රහතන් වහන්සේලා හිටියා ගොඩක් ඒ රහතන් වහන්සේලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ හිටියා දේවදත්ත හාමුදුරුව චරිතය අජාසත්ත රජතුමා මේ උදාහරණ බිම්බිසාර රජතුමා ඔන්න මම ඔයගලන්ට උදාහරණ ටිකක් කියලා දුන්නා හරි දැන් අපි බලමු දුවේ පුතේ මේ චරිත අතරින් බිම්බිසාර මහරජතුමා කියන්නේ හොඳට පින් කරපු කෙනෙක් නේද ලෝකේ පළවෙනිම විහාරස්ථානය හැදුවා මොකද්ද ලෝකේ පළවෙනි ආරාම පූජාව වේලුවන ආරාමේ නේද ඉතින් වේලුවන ආරාමයේ වාගේ ලස්සන අලංකාර සිව්මහල් ප්‍රාසාදයක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන්නේ කොච්චරක පිනද දුවේ පුතේ අපිට නම් හිතා ගන්නත් අමාරුයි වේලු වන ආරාමේ වේලු කියන්නේ පාලි භාෂාවෙන් උණවලට උණගස් තිබිච්ච වනාන්තරයක් සුද්ධ කරලා ලස්සන මාලිගාවක් මාලිගාවක් නෙවෙයි විහාරයක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරා එතකොට බිම්බිසාර මේ මහරජතුමා බුදුහාමුදුරන්ගේ අග්‍ර දායකයා නේද බුදුහාමුදුරන්ගේ මිත්‍රයෙක් විතරක් නෙවෙයි දායකයා නමුත් දුවේ පුතේ බිම්බිසාර රජතුමා 86 අවුරුදු 86ක් ජීවත් වෙලා වයසට ගියාට පස්සේ මේ ලෝකේ තාත්තෙක් පියෙක් හැටියට විඳින්න ඕන භයානක වේදනාවට මුහුණ දුන්නා. කුළුපැකතිස්ස මහරහතන් වහන්සේට සාපේක්ෂ කතාවක් මං කීවේ. කුළුපැකතිස්ස මහරහතන් වහන්සේටත් භයානක සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ භවයේ කරපු වැරද්දක් නෙවෙයි දුවේ පුතේ. අපි පෙර සංසාරේ పూర్ව ආත්මවලදී දනවත්කමෙන් නදනවත්කමෙන් අපි අතරින් වැරදි සිද්ධ වෙනවා. හාන් ඒ වැරදි කවදාවත් මේ උත්තරීතර මනුස්සාත්මය ලබාගත් ඕගොල්ලෝ කරන්න හිතන්නවත් එපා දුවේ පුතේ. දැන් මං හිතනවා මේ වෙනකොටත් ඕගොල්ලෝ තීරණය කරලා ඇති අපි කවදාවත් දුවේ පුතේ ප්‍රාණඝාතය කරන්න එපා. නේද සතුන් ඝාතනය කිරීම කරන්න එපා. ගොවියෙක් හැටියට උප්පත්තිය ලැබපු මේ රහතන් වහන්සේ පෙර ආත්මේ හොඳට ජීවත් වුණා. ලස්සනට ජීවත් වුණා. කිසිම වැරද්දක් නැහැ. ඉතින් මේ ගොවි පොළ හොඳට ආරක්ෂා කරගෙන ධාන්‍ය වගා කරගෙන හිටපු මේ ගොවි පොලේ සතුන් නැවිලා හිංසා කරන නිසා දන්නේ නැහැ නොදන්නා කමට වාගේ ආරක්ෂා කරගැනීම සඳහා මද්දක් හැදුවා ගොවි පොළ ආරක්ෂා කරගන්න. මේ මද්දෙට අහුනේ ගොවි පොළට ආපු ගොවි පොළ විනාශ කරන සතෙක් නෙවෙයි අහිංසක මුවෙක්. කිසිම වැරද්දක් නැති මුවෙක් ඇවිල්ලා මේ ගොවි පොළට ඇවිල්ලා ගුගුලේ පැටලිලා බෙල්ල ඇදගෙන අමාරුවෙන් හුස්ම අදිමින් ඉන්න අවස්ථාවේදී මේ ගොවිපල අයිතිකාරයා දැකලා මද්දෙන් නිදහස් කරා නමුත් මරණයටපත් වුණා. එතන ඉඳලා කොච්චර පින්දහම් කටයුතු කරත් සංසාරේ ඉපදිලා අවසාන ආත්මේ තමයි කුළුපකතිස්ස ආත්මේ. එම ආත්මේ තුල දුවේ පුතේ රහත් භාවයටපත් වෙච්චි රහතන් වහන්සේටත් බෙල්ලට යකඩ මද්දක් වැටිලා බෙල්ල හිර වෙලා මරණය වැළඳ ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා දැනවත්කමින් හෝ නොදැනවත්කමින් අපි අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි වලින් අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕන කියන එක මම අපේ දූල පුතාලට මතක් කරලා දුන්නා. දැන් ඔය බිම්බිසාර මහරජතුමාටත් ඕකම නේද උනේ? හරි. අජාසත්ත රජතුමාට මොකද්ද උනේ? දිව්‍ය ලෝකෙට යන්න තියෙන ගමන නවත්තලා අපායට යන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා බුදු හාමුදුරන්ගෙන් බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට දේවදත්ත හාමුදුරුව කටයුතු කළා. බලන්න
තමන් වහන්සේගේ ඥාතිත්වයේ ලබාගෙන පින්තුනි බුදු කෙනෙක්ගේ නෑදකමක් ලබන්න පුළුවන් ද ලේසියෙන්? ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඥාතියෙක් එක පැත්තකින්, අනිත් පැත්තෙන් සිටු කුමාරයෙක් රජ කුමාරයෙක්. ඒ විතරක් නෙවෙයි සම්බුදු පියාණන් වහන්සේගේ අතිම්ම පැවිදි භාවයට පත් වෙලා සම්බුදු පියාණන් වහන්සේ අරිනකොට දෙවෙනියට වාගේ බොහොම ලස්සනට හිටියා. නමුත් දේවදත්ත හාමුදුරුව බලන්න කරගත් අකුසල් කර්මය අවසානයේදී අපායට යන්න සිද්ධ වුණා. අජාසත් රජතුමා තමන්ට පණමෙන් ආදරය කරපු තමන්ගේ පියාව ඝාතනය කළා. ඝාතනය කරලා පළවෙනි ප්‍රථම ධර්ම සංගායනාව පවා රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ කරලා ගොඩාක් පින් කරා දුවේ පුතේ. කොටක් පින් කරා. නමුත් මොකද වුනේ? අපායට යන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි දැනවත්ව හා නොදැනවත්ව අපි අතින් වැරදි සිද්ධ වෙනවා. එවැනි වැරදි පුළුවන් තරම් අපි අවම කරගන්නට නම් අපි බණ අහන්න ඕන දුවේ පුතේ. මොකද අපිට මේකෙන් බේරෙන්න බැහැ. අපි දන්නවා අපි සමහර අය මේ සමාජයේ වැරදි කරලා හැංගෙන්න උත්සාහ කරනවා. නේද? නොපෙනී ඉන්න උත්සාහ කරනවා. රාජ නීතියෙන් බේරෙන්න පුළුවන් දුවේ පුතේ. දේව නීතියෙන් බේරෙන්න පුළුවන්. හැබැයි රාජ නීතියෙන් බේරුණත් දේව නීතියෙන් බේරුණත් ස්වභාවික ධර්මතාවයෙන් අපිට බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිතරම කල්පනා කරගන්න ඕන අපි සමාජයේ ජීවත් වෙනකොට වැරදි කිරීම නතර කරගන්න ඕන. වැරදි නොකර සිටීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද වැරදි කරනවා විතරක් නෙවෙයි වැරදි සංගවා ගැනීමත් භයානකයි. ඉතින් මේ රහතන් වහන්සේට සිද්ධ වුණේ අන්න ඒකයි. ඒ විතරක් නෙවෙයි, දැන් මේ රහතන් වහන්සේගේ කතාවට අනුව අපි කියනවා ඉහළ ආකාශේ ගොඩාක් නේද ගුවන් තලවල කොච්චර ඉන්න පුළුවන්ද ගිහිල්ලා. නමුත් දුවේ පුතේ කවදාවත් මරණයෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයි. පරුවත ඔස්සේ අපි රට රාජ්‍යවල ගිහිල්ලා හැංගිලා ඉන්නවා, හොරකම් කරලා වැරදි කරලා අපරාධ කරලා. නමුත් කවදා හරි අපි වන්දි ගෙවන්නම වෙනවා. ජීවිතයේ කිසිම අවස්ථාවකදී සමාවක් නොලබෙන, සමාවක් ගන්න බැරි දවෙන්ත මහා භයානක පාප කර්මයන් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන් දුවේ පුතේ. අපි කරන්න තියෙන හොඳම දේ තමයි හැම වැරදි අවම කර ගැනීම, නැත්තම් වැරදි නිවැරදි කර ගැනීම, වැරදි නොකර සිටීමයි. දැන් කුලපකතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ සම්බන්ධ කරලා ඔය ගාථාව දේශනා කරා. නෑ විජ්ජති සෝ ජගතිත් ප්‍රදේශෝ. දුවේ පුතේ ජගත් ප්‍රදේශය කියලා කියන්නේ මේ විශ්වේ. ඒ කියන්නේ තව ගොඩාක් ඈතට ගමන් කරන්න පුළුවන්. ඔය ජගත් ප්‍රදේශෙත් කර්ම ශක්තිය අනිවාර්යෙන් පරිසන්දෙනවාමයි. එනිසා මේ කර්මය කියන එකෙන් ගැලවෙන්නට නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි නිවන් අවබෝධ කර ගැනීම. දැන් නිවන අවබෝධ කරගන්න කතා කරනකොට නිවන කියන්නේ ලොකු මාත්‍රිකාවක්, ගැඹුරු මාත්‍රිකාවක්. මම අපේ ධර්මශ්‍රවණයෙන් පින්වත් දුවල පුතාලට කියනවා නිවන කියන මාත්‍රිකාවට යන්න ඉස්සෙල්ලා අපිට ගොඩාක් දේවල් කරන්න තියෙනවා නේද? දැන් අපි සෝවාන් ආදී මාර්ගඵලයක් ලබාගෙන සිත දියුණු කරලා ගොඩාක් පින් කරලා තව සංයෝජන තියෙනවා. ඒ සංයෝජන දුරු කරලා භාවනා කරලා සිත පහදවාගෙන තමයි අපි නිවන් අවබෝධ කරන්න ඕනේ. නිවන කියලා කියන්නේ දකින දෙයක් නෙවෙයි, අමෘතයක් නෙවෙයි. දැන් අද සමාජයේ ලොකු මිත්‍යා දෙයක් තියෙනවා නිවන දකින්න පුළුවන් කියලා. නිවන ලස්සනයි. දුවේ පුතේ නිවන කියන්නේ එහෙම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන කියන්නේ අවබෝධය. ලෝකේ අවබෝධය. එතකොට බුද්ධත්වය කියන්නේ අවබෝධය. නිවන කියන්නේ අවබෝධය. රහත් භාවයට පත් වෙනවා කියන්නේ අවබෝධය. මාර්ගඵලය කියන්නේ අවබෝධය. මේ අවබෝධය කියන වචනය තමයි ලෝකේ යථාර්ථය, ආදීනවය. දැන් අපි යම්කිසි දෙයක ආදීනවේ තමයි මේ අවබෝධය කියලා කියන්නේ. ඒ ආදීනවේ ලබා ගත්තට පස්සේ අපි අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ දුවේ පුතේ. එතකොට දැන් බලන්න අවබෝධය ලැබුණාට පස්සේ ඔබට කුලපකතිස්ස මහරහතන් වහන්සේට වෙච්ච සිද්ධියට මුහුණ දෙන්න බෑ. වෙන්නේ නැහැ. ඔබ දේවදත්ත හාමුදුරුවන්ගේ කතා වස්තුව ඔබට ඒකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. බිම්බිසාර මහරජතුමා ඒ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපි කල යුත්තේ හොඳම දේ තමයි පළවෙනි කාරණාව තමයි ධර්මය අවබෝධ කර ගැනීම. අවබෝධ කරලා වැරදි නොකර සිටීමයි. වැරදි කරන්න ගියොත් තමයි අපිට මේ කර්ම ශක්තිය පටිසන් දෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මේ කර්මය කොහොමද අපිට ගමන් කරන්න කියලා. දුවේ පුතේ දැන් මරණය කියන මාතෘකාව ලෝකේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි බටහිර ලෝකේ මරණය. බටහිර ලෝකේ මරණය. අනිත් මරණය තමයි මේ ලංකාව වැනි ආසියාතික රටවල් වල මරණය.
මරණය කොටස් දෙකකට ඒගොල්ලෝ කතා කරන මාතෘකාව. බටහිර ලෝකයේ මරණය කියලා කියන්නේ මොළේ මරණය. ශරීරයෙන් විඥාන ඉවත් වීම. ආසියානු රටේ අපේ රටවල් ඉන්දියාව වගේ අපේ රටවල කියන්නේ අසකන නාස දිව ශරීරය. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ විසිර යාම. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉන්ද්‍ර පද්ධති පහ ක්‍රියා විරහිතම මරණය. යුරෝපීය රටේ මොළේ විඥානේ ඉවත් වීම. මේක තමයි මරණය කියලා අපි සරල වශයෙන් හඳුනා ගන්න ඕනේ. හරි. දැන් මරණය සිද්ධ වෙන්නේ කොහොමද? කර්මයේ බලපාන්නේ කොහොමද කියලා බලමු. ඔව් දුවේ පුතේ. මරණය කියලා කියන්නේ විඥානේ සිරුරෙන් ඉවත් වුණාට පස්සේ විඥානේ දෙපැත්තක් නැහැ. විඥානේ දෙපැත්තක් නැහැ. එතකොට මේ විඥානේ සිරුරෙන් ඉවත් වුණාම නැවත ස්කන්ධ රූපයක් ලබන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි දුල පුතාලා අපි මරණයෙන් අපි විඥානේ ඉවත් වුණාම නැවත ස්කන්ධ රූපයක් ලබන්න ඕනේ. නැවත ස්කන්ධ රූපයක් ලබනකොට බල ශක්ති දෙකක් එකතු වෙනවා. එකක් කර්ම ශක්තිය. අපි කරගත්ත කර්ම ශක්තිය. ඔය කර්ම ශක්තියේම තියෙනවා කොටස් දෙකක්. අකුසල කර්ම ශක්තිය, කුසල කර්ම ශක්තිය. කුසල බලයක් කුසල කර්ම ශක්තියක් භවාංග චිත්තයට එකතු වුණොත් දිව්‍ය බ්‍රහ්ම මනුස්සවට යන්න පුළුවන්. මනුස්සාත්මකට යන්න පුළුවන්. අකුසල කර්ම ශක්තියක් යම් හේතුවක් නිසා පහළ වුණොත් එයා අනිවාර්යයෙන්ම දුගතියට යන්න පුළුවන්. එතකොට මරණයෙන් පස්සේ තමයි අපි ස්කන්ධ රූපය නිර්මාණය කරන්නේ. මරණයෙන් පස්සේ. දැන් මරණයෙන් පස්සේ ස්කන්ධ රූපය නිර්මාණය කරනකොට ඒ පුද්ගලයා අතීතයේ වර්තමානයේ කිසිසේත් අනාගතයේ නොවේ. මා එක නිසදසක් හැටියට කිව්වේ අතීතයේ සහ වර්තමානයේ අනාගතයට කිසිසේත් හේතුවක් නොවේ. ඒ දෙකම අපිට අමතක කරන්න සිද්ධ වෙනවා. අතීතයේ මට මං මිනිස්සෙක්, රජ කෙනෙක්, එහෙම නැත්නම් මං ලොකු ධනපතියෙක්, ව්‍යාපාරිකයෙක්, සමහරට මං ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඒ අතීතයේ. වර්තමානයේත් එහෙමයි. හැබැයි ඒ අනාගතය නෙවෙයි. මොකද මරණයෙන් පස්සේ දුවේ පුතේ ওই විඥාණය තුල තියෙනවා මහා දවැන්ත බල ශක්ති දෙකක්. එකක් තමයි අතීතයේ මතක සටහන්. ඔයගොල්ලෝ දන්නවද අර හෑන්ඩ් ෆෝන් වල තියෙනවා මෙමරි කාඩ් එක කියලා එකක්. දුරකථන වල. ආන්ගේ මෙමරි කාඩ් එකේ තියෙනවා පටිගත කිරීමක් තියාගන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි මරණයෙන් පස්සේ මේ විඥාණය තුල අඩංගු වෙනවා තමන් කරගත්ත දේවල්. එතකොට මොලේ තැම්පත් වෙලා, මොලේ කියන්නේ විඥාණය තැම්පත් වෙලා. ආන් ඒ තැම්පත් වෙච්ච ශක්තිය තනුව තමයි මෞකුසකට අපි ගමන් කරන්නේ. එතකොට මෞකුසක් කියන්නේ තිරිසං ලෝකේ උපදින්නත් පුළුවන්, ප්‍රේත ලෝකේ උපදින්නත් පුළුවන්, මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්. ඒ මරණයෙන් පස්සේ විඥාණය ගිහිලා නැවත ස්කන්ධ රූපයක් ලබනවා. ආන් ඒ ලබන ස්කන්ධ රූපෙට හේතු වෙන්නේ මොකද්ද? කුසල කර්ම ශක්තිය හෝ අකුසල කර්ම ශක්තිය. මේ දෙක තුල තමයි සත්වයාගේ නිර්මාණය සිද්ධ වෙන්නේ. හැබැයි ඕන්ඕ කියපු ශක්ති දෙක අවසන් කරනවා කියන එකට අපි කියන්නේ විසිරුවා හරිනවා. නිවන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ විසිරුවා හරිනවා කියන එක තමයි අපි නිවන කියලා කියන්නේ අවබෝධය. ඒ කියන්නේ නැවත ස්කන්ධ රූපයක් හදන්නේ නැහැ කියලා. පටිච්ච සමුප්පාදේ උගන්වන්නේ තෝක. දැන් එතකොට මේ කර්ම ශක්තිය මේ කුසල අකුසල කියන කර්ම ශක්ති දෙකෙන් නිදහස් වෙච්ච කතා වස්තුවක් තියෙනවා අඟුලිමාල. දැන් එයාට කොහොමද බලපෑවේ කුලූපගතිස්ස මහරහතන් වහන්සේට බලපෑවේ කොහොමද කියලා බලමු. අඟුලිමාල තමන් මේ විශාල ඝාතනයක් කරලා බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ගොඩාක් රහතන් වහන්සේලා ඇහුවා මෙයාගේ මේ අකුසල කර්මය කොහොමද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරා අඟුලිමාල නැවත ආත්මික උප්පත්තිය ලැබුවොත් නැවත ස්කන්ධ රූපයක් හදන්න උත්සාහ කළොත් අනිවාර්යෙන් එයාට ඵල විපාක හම්බ වෙනවාමයි. හැබැයි අඟුලිමාල බණ අහලා රහත් භාවයට පත් වුණා. එතකොට රහත් භාවයට පත් වෙන්නේ දුවේ පුතේ කය නෙවෙයි. මන. නේද? කය නෙවෙයි මන. මන විඥාණය චිත්තසංතානය මේ ওই වචන තුන හතරකින් එකම දේ කියන්නේ. හොඳට මතක තියන් සිත කියලා අපි කියනවා, විඥාණය කියනවා, මන කියලා කියනවා, චිත්තසංතානය කියලා කියනවා. එතකොට මෙන්න මේ කියාපු විඥාණය අඟුලිමාල මහරහතන් වහන්සේ විසිරුවා හැරියා, අවසන් කරා. ඒ කියන්නේ නැවත ස්කන්ධ රූපයක් ලබන්න විදියක් නෑ යාට. එතකොට කර්මයේ පටිසන්ධෙන්ට ස්කන්ධ රූපයක් අවශ්‍යයි. කුලපකතිස්ස මහරහතන් වහන්සේට බුදු කෙනෙක් හම්බ වුණේ නෑ මේ පෙර භවයේ. එතකොට මේ ආත්මේ බුදුහාමුදුරු මුණ ගැහුණා, බණ ඇහුව රහත් භාවයට පත් වුණා. නමුත් කර්ම ශක්තියෙන් බේරෙන්න බැරි වුණා. ඔක තමයි උනේ. බිම්බිසාර මහජතුමාටත් උනේ ඔකයි. මොකද අපි විඥානේ සිරුරෙන් ඉවත් කරගත්තාට නැවත ස්කන්ධ රූපයක් අනිවාර්යෙන් හදන්න සිද්ධ වෙනවා. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේ විඥානය
සිරුරෙන් ඉවත් වෙනකොට විඥානයේ ස්වභාවය 27ක් වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? දැන් අපි මරණයට පත් වෙන වෙලාවේ මරණයෙන් පස්සේ උස මහත ජාතිය කුලය ආගම ගෝත්‍රය වර්ණ පක්ෂ පාට ભેද ගන් නියංගන් තාරකාව සියල්ලම වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔන්න මම මරණයට පත් වෙනවා කියන්නකෝ. දැන් මම මරණයට පත් වෙනකොට දුවේ පුතේ මගේ මේ රූපේ වෙනස්. මට ඊළඟට ලැබෙන්නේ මේ රූපේ නෙවෙයි. මං ඉන්දියාවේ ඉපදුනොත් එහෙම නැත්නම් මං යුරෝපීය රටක ඉපදුනොත් එතකොට මගේ රූපේ සුදු පාට ශරීරයක් නැත්නම් කහ ශරීරයක්. එතකොට මගේ භාෂාව සිංහල භාෂාව නෙවෙයි. ඉංග්‍රීසි භාෂාව. මං ඉන්දියාවේ ඉපදුනොත් මගේ භාෂාව වෙනස්. ජාතිය කුලය ආගම ගෝත්‍රය වර්ණ පක්ෂ පාට බෙද උස් පහස් ස්ත්‍රී පුරුෂ භාවයන් සියල්ලම වෙනස් වෙනවා මරණයෙන් පස්සේ. අපි මරණයට පත් වෙනකොට අපේ විඥාණය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙලා බැරි වෙලාවත් ගිහිල්ලා පක්ෂියෙක් වෙලා ඉපදුන කුරුල්ලෙක් වෙලා ඉපදුනා කියන්නකෝ. කුරුල්ලෙක් වෙලා ඉපදිලා ඇවිල්ලා අර නැවත වතාවක් තමන්ගේ ගමට ආවොත් ඥාතීන් හම්බෙන්න ඥාතීන් පිළිගන්නේ නැහැ. ඇමරිකාවේ ඉපදිච්ච සුදු මහත්තයෙක් ලංකාවට එනවා ඕගොල්ලන්ගේ ගෙදරට. ඇවිල්ලා ඕගොල්ලන්ට කතා කරලා කියනවා මං ඕගොල්ලන්ගේ කෙනෙක් කියලා. ඕගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඕගොල්ලෝ යනවා රජමාලිගාවකට යුරෝපීය රටක. ගිහිල්ලා ඒ රජමාලිගාවට ගිහිල්ලා කියන මම මීට ඉස්සර අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ රජමාලිගාවේ හිටපු කෙනෙක් සමාජිකයෙක්. හැබැයි ඒගොල්ලෝ ඕගොල්ලන්ව පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ දුවේ පුතේ? උස වෙනස් වෙලා, මහත වෙනස් වෙලා, වර්ණය වෙනස් වෙලා, ජාතිය වෙනස් වෙලා, කුලියත් වෙනස් වෙලා, ගෝත්‍රීය වර්ණ, අධ්‍යාපනය, භාෂාවන් වෙනස් වෙලා. ඉතින් මරණයෙන් පස්සේ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාවලියක් මම ඔය දුලපුදාරට මතක් කරලා දුන්නා. කර්ම ශක්තියත් ওই විදිහම තමයි. දැන් අපි මේ ආත්මේ මිනිස්සු වෙලා වැරදි කරාට ඊළඟ ආත්මේ මිනිස්සු වෙන්නේ නැහැ. සමහර විට තිරිසං ආත්මයක උප්පත්ති ලබන්නට පුළුවන්. නේද? එතකොට අපායක උප්පත්ති ලබන්න පුළුවන්. එතකොට ලැබෙන රූපේ වෙනස්. දුවේ පුතේ අලියෙකුයි කූඹියෙකුයි එකතන තියන්නකෝ. දැන් මේ දෙන්න අසමාන වෙන්නේ කොහමද? රූපයෙන් අසමානයි. අලියාට ලොකු ශරීරයක් තියෙනවා. කූඹියට තියෙන කුඩා ශරීරයක්. එතකොට මේ රූපයෙන් අසමානයි. එතකොට රූප අසමානයි. සමාන මොනවද එතකොට? සමාන විඥාන. විඥාන සමානයි, රූප අසමානයි. මිනිස්සු 100ක් මැරෙනවා, අලියු 100ක් මැරෙනවා, කූඹියු 100ක් මැරෙනවා. රූප අසමානයි, විඥාන සමානයි. ඒ විද්‍යාවේ උගන්වනවා එතකොට විඥානයක් සිරුරෙන් ඉවත් වුණාට පස්සේ ඒ සිරුර වග කියන්නේ අතීතයට විතරයි. අපි මරණයටපත් වුණාට පස්සේ අපේ සියල්ලම අතීතයේ පමණයි, අතීතයක් විතරයි. ඒක අනාගතය නෙවෙයි. හැබැයි එනිසා අනාගතයට අර අතීතයේ කරපු මහා දැවැන්ත කර්ම ශක්තිය බලපානවා. කූඹියෙක් වෙනවද, එළුවෙක් වෙනවද, ගවයෙක් වෙනවද, වෙනත් රටක වෙනත් ජාතියක උපදිනවද කියන එකනේ කර්ම ශක්තිය යනවා. ගිහිල්ලා ඒ පුද්ගලයන්ට ඒ කර්ම ශක්තියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මරණයට පෙර, මරණය සිද්ධ වෙන්නට පෙර නැවත ස්කන්ධ රූපයක් අපිට හදන්න වෙනවා කියන එක හොඳට මතක තියාගෙන අපි මේ භවයේ හොඳට හරියට අපේ හිත හදාගන්න ඕනේ. මොකද අපි ඉවත් කරගන්නේ සිතනේ. සිත කියන්නේ මනනේ, මන කියන්නේ විඥාණය. දැන් ඔය කර්ම ශක්තිය ගැන කතා කරනකොට මේ දවස්වල මේ සමාජයේ මාතෘකාවක් යනවා දුවේ පුතේ මනෝ කාය කියලා. ඔගොල්ලෝ අහලා ඇති. මනෝ කාය. මනෝ කාය කියන වචන දෙකම රූප මාධ්‍යයෙන් තොරයි. එතකොට මනෝ කියලා කියන්නේ විඥානේ දෙපැත්තක් නැහැ. කාය, මනෝ කාය. එතකොට එතන රූප මාධ්‍යයක් නැහැ. මනෝ කාය කියලා වචනයක් විද්‍යාවේ උගන්වන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන විද්‍යාඥයෝ. මොකද විඥානයේ දෙපැත්තක් නැත්තම් සිරුරෙන් ඉවත් වුණාට පස්සේ ස්වභාවයෙන් නැවත විඥානයේ රූපයක් හදන්න බෑ. විඥානයට හදන්න බෑ. එතකොට විඥානයේ රූපයක් හදන්න නම් යම් සක්ත උප්පත්තියකට යන්න ඕනේ. කියන්නේ කුසකට පිළිසිඳ ගනින්න යන්න ඕනේ. අපායට ගියත් අපායෙත් ඉතින් සතෙක් කියලා උපදින්න බෑ. නැත්තම් දඩුවම් කරන්න බෑනේ. නේද? දැන් මම මිනිස්සෙක් හැටියට වැරදි කරලා මැරෙනවා. මරණයට පස්සේ මම උපතක් ලබන්න ඕනේ. එතකල් මට නඩුවම් කරන්න බෑ. මගේ විඥාණයට මුකුත් කරන්න බෑ. මගේ විඥානයේ ස්කන්ධ රූපයක් ලැබුවොත් විතරයි මට දඬුවම් විඳින්න හරි දෙවි කෙනෙක් වෙන්න හරි මිනිසෙක් වෙන්න හරි පුළුවන්. නැත්තම් බෑ. ඒ මනෝකාය කියන වචනේ වැරදි. ඒකේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ඒ නිසා මේ මනෝකාය කියන වචනයට අහුවෙන්න එපා කවුරුත්. මේක බොරුවක්. මේක සමහර පුද්ගලයෝ තමන්ගේ හිතුමනාපෙට කියන වචනයක් විතරයි. එතකොට ස්කන්ධ රූපයක් ලැබුවොත් විතරයි කර්ම ශක්තිය ගෙවන්න වෙන්නේ. එහෙමනම් අපි මරණයෙන් පස්සේ
ඉස්කන්ධ රූපයක් ලබන්නට හේතු වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව, ආශාව නේද? ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව, පලිගැනීම කියන කෙලෙස්. ඒ කෙලෙස් සහිත විඥානය තමයි ස්කන්ධ රූප ලබන්නේ. හැබැයි කෙලෙස් රහිත විඥානයක් නැවත උපදින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ කර්ම ශක්තිය සහ මරණය කියන ධර්මතාවයන් දෙකම රහතන් වහන්සේටත් තියෙනවා. රහතන් වහන්සේට නෙමෙයි දුවේ පුති, බුදුහාමුදුරන්ටත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ අපේ බුදුහාමුදුරන්ට දේවදත්ත ස්වාමීන් වහන්සේ ගලක් පෙරලා සුළු තුවාලයක් සිද්ධ වුණා. ඒක ලොකු තුවාලයක් නෙවෙයි. කකුලේ ගල්පතුරක් ඇදිලා පොඩි ලේගලීමක් සිද්ධ වුණා. එතකොට ඒ කර්ම ශක්තිය ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණා. හිසරදයක් තිබුණා, ලොකු ඔළුවේ කැක්කමක් තිබුණා. ඒ එක කර්ම ශක්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේට අවසානයේදී වැළඳිච්ච රෝගයේ දුලපුතල දන්නවා. පිරිනුවන් පාන්න සතිගානකට ඉස්සලා වැළඳිච්ච රෝගයක් තිබුණා. එතකොට මේ රෝගය කර්ම ශක්තියක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණේ. බලන්න, බුදුහාමුදුරුවන්ට, රහතන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට, රජවරුන්ට, සිටුවරුන්ට ඔක්කොටම දුවේ පුතේ මේ කර්ම ශක්ති බලපානවා. අකුසල කර්ම ශක්තිත්, කුසල කර්ම ශක්තිත්. ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ දන්නවා මේ අපරාධය, මේ වැරද්ද, අපි කරන කුසල අකුසල කර්ම ශක්ති ටික මොන විදිහේ තනතුරක් ලැබුවත් මුහුණ දෙන්න ඕනේ. දැන් බලන්න දුවේ පුතේ මේ දේවදත්ත හාමුදුරුවෝ කොච්චර ලස්සනයිද නේද? සිටු කුමාරයෙක්නේ, ගොඩක් ලස්සනයි දුවේ පුතේ. ඒ විතරක් නෙවෙයි, යාන වාහන දේපළ රන් රිදී මුතුමණි කොනතරම් තිබුණා නේද? බිම්බිසාර මහරජතුමා කියන්නේ මගධ දේශයේ අධිපතියා, රජවරයා, මොනවද අඩුපාඩු? නමුත් කර්ම ශක්තිය පටිසන් දුන්නා. දැන් ඔය රහතන් වහන්සේට තිබුණනේ ගින්දරක් මවලා නේද, අර මණිකාර්යාව පුච්චලා දාන්න තිබුණා, එයාට ඇත්ත කියන්න තිබුණා. නමුත් බලන්න, අර ලිහිණියගේ ජීවිතේ බේරගන්න කොච්චර උත්සාහ කළාද? තමන්ගේ ජීවිතේ පරදුවට තබලා, තමන් මරණයටපත් උනත් මේ සතාව මම බේරනවා කියලා මොනතරම් පරිත්‍යාගයක්ද මේ රහතන් වහන්සේ කළේ. ඒ නිසා දුවේ පුතේ, අපි ජීවත් වෙනකොට මෙන්න මේ ටික ඉගෙන ගන්න ඕන. අපි මරණයෙන් පස්සේ නැවත ස්කන්ධ රූපයක් හදනවා. ඒ ස්කන්ධ රූපීට අපි ගෙන යන්නේ විඥානය විතරයි. වෙන කිසිම දෙයක් ගෙන යන්න බෑ අපිට. වෙන කිසිම දෙයක් අපට අයිති නැහැ. සියල්ලම අතීතය අතාරින්න වෙනවා. වර්තමානයේ සියල්ලම අපි වෙනස් වෙනවා. ශරීරය වෙනස් වෙනවා. එතකොට අපේ භාෂාව වෙනස් වෙනවා. දැන් තවත් කතාවක් තියෙනවා. ලෝකේ මේ ස්ත්‍රී පක්ෂිය මැරිලා ස්ත්‍රීන් වෙලා උපදිනවා. පුරුෂ පක්ෂිය මැරිලා පුරුෂයන් වෙලා උපදිනවා. අලියා මැරිලා අලියා වෙලාම උපදිනවා. මාළුවා මැරිලා මාළුවා වෙලාම උපදිනවා. කූඹියෝ මැරිලා කූඹිය වෙලාම උපදිනවා කියන මතයක් සමාජෙ ගොඩනගලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඕනම කූඹියෙක් මැරිලා දෙවියෙක් වෙන්න පුළුවන්. ඕනම දෙවියෙක් මැරිලා කූඹියෙක් වෙන්න පුළුවන්. අලියෙක් මැරිලා කූඹියා වෙන්න පුළුවන්. කූඹියා මැරිලා අලියෙක් වෙන්න පුළුවන්. වෙනස් වෙන්නේ රූප, විඥාන සමානයි. ඕන විඥානයකට පුළුවන් බල ශක්තියක් එකතු කරගෙන තැනකට යන්න. හැබැයි රූපයට බෑ. රූප විනාශයි. රූපං ජීවති මච්ඡානං, රූපේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දිර්ල විනාශන රූපේ වෙනස් වෙනවා. මම මැරෙනකොට මම වෙනස් වෙන විදිය මම ඔයගොල්ලන්ට කිව්වා. මගේ ජාතිය, කුලය, ආගම, ගෝත්‍රය, වර්ණය, පක්ෂ, පාට, මගේ භාෂාව, මගේ තනතුරු, මගේ තානාන්තර, මගේ රට, මගේ ගම, මගේ ලෝකේ මට නැති වෙනවා, වෙනස් වෙනවා. ආන්ගේ වෙනසට තියෙන වචනයක් විනාශය. වෙනස ඉදිරියට සමාන විනාශය, වෙනස විනාශය, විනාශය අනිත්‍ය. එතකොට ඔන්න ඔය විදිහට තමයි එන්නේ. වෙනස් වීම අනිත්‍යයි, විනාශය කියන්නේ අනිත්‍ය, අනිත්‍ය කියන්නේ ආදීනවේ යථාර්ථය. ඒක තමයි පටිච්ච සමුප්පාදය ඉගෙනුනේ. එතකොට දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි පෙර සංසාරයේ මොන ශරීරයක් ලැබුවද, තිරිසනෙක් වෙලා හිටියද, ප්‍රේතෙක් වෙලා හිටියද, අපායේ හිටියද, දිව්‍ය ලෝකේ හිටියද කියලා අපි දන්නේ නැහැ නේද? අපිට මතක නැහැ. හැබැයි අපි මිනිස්සුයෝ දැන්. හැබැයි මිනිස්සයාට හොයන්න පුළුවන් ඒක. හොඳට සිත දියුණු කරලා භාවනා කරලා පෙර ආත්මය පිළිබඳව හොයන්න පුළුවන් නම් හොඳයි. මීට අවුරුදු 100කට, 200කට, 4500කට, 1000කට, 2000කට ඉස්සෙල්ලා මං කවුද කියලා හොයන්න පුළුවන්. හරි ලේසි සරල ක්‍රම තියෙනවා. අජිතිත් මේ කියන්නේ චිත්ත ශක්තිය මෙහෙවලා හොඳට භාවනා කරලා පဋාණ සූත්‍රය උගන්වනවා. සතර සතිපට්ඨානේ ඇයි අංශෙන් ගිහිල්ලා ඕගොල්ලන්ට සිත දියුණු කරලා ඕගොල්ලන්ගේ සහජ දක්ෂතාවයන්ගෙන් හොයාගන්න පුළුවන්. මම දූල පුතාලට මතක් කරලා දෙනම්, ඇමරිකාවේ උපදිනවා දරුවෙක් වයස අවුරුදු 9යි. මේ දරුවා භාෂා 9ක් කතා කරනවා. ගණක අධිකාරිවරයෙක්, මහාචාර්යවරු ගණිත ගැටළු විසඳගන්න මේ දරුව ගාවට යනවා.
වයස අවුරුදු 9යි. අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අටපට්ටම වැඩසටහනේ අපේ හසන්ත මහත්මයා ඉදිරිපත් කළ වෙසක් පොය දවසක වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්තරා දියණියක් වයස අවුරුදු 3යි. මේ දුව මැරිච්ච විදිහ, ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහ, මව කුසට ඇතුල් වෙච්ච විදිහ, එතකොට මේ මව කුසින් බිහිවලා එයාගේ නෑදෑයෝ, එයාගේ ඉස්කෝලේ, එයා ඉගෙනගත්තු පාසල, එයාගේ අස්සන, එයාගේ භාෂාව මේ ලදරු පාසලට ගිහිල්ලා එයා කෙලින්ම අස්සම් කරලා ගෝ මේ මගේ අම්මයි තාත්තයි නෙවෙයි, මගේ අම්මයි තාත්තයි අසවල් තැන ඉන්නේ කියලා සියලු විස්තර වාර්තාවක් මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලෙන් ඉදිරිපත් කළා. දුවේ පුතේ මේ පෙර ශක්තිය, పూర్ව ශක්තිය. ඉතින් දැන් සමහර මේ ලෝකේ උපදින අය ඉන්නවා කිසිම, දැන් අර ඉන්දියාවේ දරුවා ගැනත් මම ඔය පහුගිය වැඩසටහනේදී මතක් කරා, භාෂා 20ක් කතා කරනවා. කොහොමද ඒක වෙන්නේ මේ අවුරුදු පහේ දරුවෙකුට? මේක තමයි ශක්තිය, විඥාන ශක්තිය. එතකොට අපි හොඳට පිං කරලා, හොඳට බණ අහලා අපි මරණයෙන් පස්සේ අපේ මේ බල ශක්තිය අපිට ඊළඟ ආත්මේ ක්‍රියා කරන්නට පුළුවන්. ඒක කවදාවත් වරින්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය අවුරුදු 7 මහ රහතන් වහන්සේලා බවට පත් වෙලා බණ කිව්වා. නේද? අදත් ඉන්න අද ලෝකේ ගොඩාක් පරීක්ෂණ කරනවා මේ පිළිබඳව. පුනර්භවය, පෙර භවය පිළිබඳව පරීක්ෂණ කරනවා. ඔගොල්ලෝ හොඳට හිත දියුණු කරගන්න බලන්න. ඉතින් අද මම ඔයගලන්ට මේ අවසන් මිනිත්තු කිහිපය, ඒ කියන්නේ දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ හොඳට පින් දහම් කරොත් සරල උදාහරණයක් ඇටියට පාසල් ගිහිල්ලා අපස සාමාන්‍ය පෙළ විභාගෙට හිස් ෆයිල් කවරයයි පෑනයි හරි පැන්සලක් ඔය දෙකනේ ලැබෙන්නේ නේද? ප්‍රශ්න පත්‍රය ඔච්චරයි. නමුත් මේ විභාගය ලියන්නට ඔයගොල්ලන්ගේ මොලේ මතක දප්ත විතරක් එන්න ඕන 1,38,24,000ක්. හරි, පැහැදිලි නේද? උසස් පෙළ 2,73,60,000ක් ආවර්ජන දක්ත එන්න ඕනේ මේ විභාග ප්‍රශ්න පත්‍ර ලියන්න. කාලේ පැය 2යි. ඔව්, පැය 3යි. සමහර පැය 4ක් වුණත් වෙන්න පුළුවන්. හැබැයි මරණයේ මොහොතේ, මරණය සිද්ධ වෙනකොට අපි විභාගයක් ලියන්න ඕන. තප්පර 1.5යි. ශරීරයෙන් විඥාන ඉවත් වෙන්නේ බෙල්ල කඩුවෙන් කැපුවත්, ගහලා මැරුවත්, වෙනත් විදිහකට මිය ගියත් විඥානි සිරුරෙන් ඉවත් වෙන්න යන කාලය තප්පර 1.5යි. තප්පර 1.5යි. එතකොට මේ තප්පර 1.5ට දුවේ පුතේ අපි භවංග චitteදී චුති ප්‍රතිසන්දි, චුති ප්‍රතිසන්දි, චුති ඉවත් වෙනවා, ප්‍රතිසන්දි ලැබෙනවා. කම්ම කියන්නේ තප්පර භාගයක් ඇතුළේ විභාගයක් ලියන්න ඕනේ. ඒ විභාගයේ ප්‍රශ්න 3යි. දාන, සීල, භාවනා 23යි. ඔය 23 හරියට ක්‍රියාත්මක වුණොත් ඊළඟ භවයේ සාරතකයි, නැත්නම් ඊළඟ භවයේ අසාරතකයි. මට්ට කුණ්ඩලී කතාවස්තුවේ මොකුත් පිනක් කරේන බුදුරස්මාලාවට සිත පහදවලා දෙවියෙක් වුණා. ධර්මාර්ථ අශෝක රජතුමා, අශෝක රජතුමා 84,000ක් වෙහෙර විහාරස්ථාන හදලා රහතන් වහන්සේලා පදිංචි කරලා දම්පින්කම් කරලා මරණ මංචකයේදී සිත පහදවා ගන්න බැරුව ඇට පිඹුරෙක් කළ උපති ලැබුවා. මැරලා ගිහිල්ලා ගොඩක් පින් කරලා කිසිම පිනක් කරපු නැති බුදුරස්මාලාට සිත පහදවා ගත්ත මට්ටලේ කුණ්ඩලී කුමාරයාගේත් ධර්මාකෘෂ රජතුමාගේත් විඥාන ඉවත් වෙන අවස්ථාවේදී කර්ම ශක්තිය බලපාපු ආකාරය මම මේ මතක් කරේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරගත්තේ අපි ජීවත් ඉන්න කාලය තුල අපි කරන කුසල අකුසල කර්ම ශක්ති ටික අනිවාර්යෙන් මේ ශරීරයෙන් ඉවත් වෙනකොට විඥාණය ඊළඟ ස්කන්ධ රෝපණය කොතනද සිද්ධ කරන්නේ? මොන ජාතියද, මොන කුලයද, මොන රටද, මොන භාෂාවද, මොන ලෝකේද? ඒවා කිසිසේත් අපිට වැදගත් නැහැ. වැදගත් වෙන්නේ විඥාණයේ අතීත කර්ම ශක්තිය. එහෙමනම් මේ විඥාණය තුල කර්ම ශක්තිය අනිවාර්යෙන් ක්‍රියාත්මකයි කියන එක කුළුපැකතිස්ස මහරහතන් වහන්සේගේ කතාවස්තුවෙන් අපි ඉගෙන ගත්තා. හැබැයි කුළුපැකතිස්ස මහරහතන් වහන්සේ නැවත උපදින්නේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවා. පිරිනිවීම, පරිපූර්ණ නිවීම, සම්පූර්ණ නිවීම තමයි නිවන කියන්නේ අවබෝධය. එහෙමනම් ඒ නිවන අවබෝධ වෙන තුරු අපි නැවත නැවත නැවතත් මේ සංසාරේ උපදින්න තොන දුවේ පුතේ. ඒ උපදින සෑම ආත්මකදීම අපි අතින් යම් යම් අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ බණ අහලා අද ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේ තමයි අදින් පස්සේ කවදාවත් මොනියන් හේතුවක් නිසාවත් වැරද්දක් නම් සිද්ධ කරන්නේ නැහැ කියන ආන්ගේ කාරණාව හිතේ තියාගන්න ඕනේ. මොනියන් හේතුවක් නිසා ඔබ ඉදිරියට එන්නේ සතෙද්ද, සරුපේද්ද, මිනිස්සෙද්ද, කවුරුණත් කමක් නැහැ. ඒ හැම කෙනෙක්ම මේ සංසාරේ කවදාහරි කාලෙකදී මගේ පියා වෙන්න පුළුවන්,
මගේ සහෝදරයෙක් මගේ නෑදෑයෙක් මගේ මව වෙන්න පුළුවන් මේ අහිංසක සත්වයා. ඉතින් ඒ නිසා මම මෙයාට මෛත්‍රී දක්වන්න ඕන කියලා තමන්ගේ ගෙදරට එන සුරතල් සතාට පවා නයාට පොළඟට පවා දුගියට මගියට යාචකයට පවා සෑම කෙනෙකුටම මෛත්‍රී වඩන්නට අදිස්ථානයක් ඇති කරගන්න දුවේ පුතේ. මොකද අපිට වරදින්න යන්නේ පොඩි වෙලාවයි. මිනිස්සෙකුට තිරිසනෙක් වෙන්න යන කාලය තප්පර 1.5යි. තිරිසනෙකුට මිනිස්සෙක් වෙන්න දුවේ පුතේ කල්ප කෝටි 100ක් විතර යනවා. ඒ තරම් මේ සංසාරේ භයානකයි. මේ භයානක සංසාරේ ඕගොල්ලෝ මේ උත්තරීතර මනුස්ස ආත්මේ ලබාගෙන කවදාවත් තිරිසන් ආත්මයකට වැටෙන්න එපා. තප්පර 1.5ක් ඇතුළට තිරිසනෙක් වෙන්න මිනිස්සෙකුට සිද්ධ වෙනකොට මනුස්ස ආත්මේ ලබාගත් අපි කොච්චර අගේ කරන්න උනද මනුස්ස ආත්මේ තිරිසනෙකුට කල්ප කෝටි 100ක් දුක් විඳින්න ඕනේ. මනුස්ස ආත්මකට එන්න හරි අමාරුයි. ඉතින් ඒ පිළිබඳව අපි ඉදිරි දිනයකදී ධර්ම සාකච්ඡාලේ අපේ ස්වාමින් වහන්සේලා දේශනා කරાવી. ඉතින් සිත නිවන බුදු බණ ඇසුරෙන් මං අපේ පින්වත් දුවල පුතාලට කියලා දුන්නේ ලෝකේ අවාසනාවන්තම සිදුවීම තමයි රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම. අපි අනුමත කරන්නේ ඒ සිද්ධ විය යුතු නැහැ. නමුත් කර්ම ශක්තියෙන් අපිට බේරෙන්න බැහැ දුවේ පුතේ. එදා බිම්බිසාර මහරජතුමා කියන්නේ ආදරවන්තයන්ගෙන් ඉහළම ආදරවන්තයා. තමන්ගේ පුත් කුමාරයා තමන්ගේ බඩ උඩ නැගලා දැලි පිහියක් අරගෙන කකුල් දෙක කීතු කීතු වල ඉරලා ලුණු දාලා ඒ ලුණු දාපු කකුල් ගිනි අඟුරු ගොඩේ ඇවිද්ද වෙලා රජතුමා මරණයට පත් කරා දුවේ පුතේ. මොන තරම් සාහසික අපරාධයක්ද මේ අපරාධේ. මේ කර්ම ශක්ති දුවේ පුතේ බිම්බිසාර මහ රජතුමා පෙර සංසාරේ කරපු අකුසල කර්ම ශක්තියක් ඒ රජතුමාට පරිසම් දුන්නේ. අපිටත් එහෙමයි. අපි මොනවා හරි වැරද්දක් කරලා තිබුණොත් අපිට ඒ කර්ම ශක්තියට මුහුණ දෙන්න සිද වෙනවා. ඉන්සන් සිත පහදවා ගන්න. පැමිණෙන දුක් පැණි රසයි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. පෙර සංසාරේ කරපු ඒ භයානක අකුසල කර්ම ශක්ති අපිට එනකොට අපි ඒව ආදරයෙන් මුහුණ දීලා හොඳට තුනුරුවන් සිහිපත් කරලා දාන සීල භාවනා කරලා සිත පහදවාගෙන නිහෑම අවස්ථාවකදීම ඉවසීමෙන් කරුණාවෙන් යුක්තව කටයුතු කරන්න හැමෝම දුල පුතාලා ඉගෙන ගන්න. හොඳින් ඉගෙන ගන්න, විභාග ලියන්න, සමත් වෙන්න, මව්පිය උපස්ථාන කරන්න, විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකදීම මේ වාගේ රාජ්‍ය මාධ්‍යකින් දහම් ශ්‍රවණය කරලා සිත පහදවා ගන්න. පොය දවසක පන්සලට ගිහිල්ලා බණ අහන්න සිත පහදවා ගන්න. ලැබිච්ච ජීවිතේ වැඩක් ගන්න. හොඳ ලස්සන ඇස් දෙකක් ලබාගෙන, හොඳ ලස්සන කන් දෙකක් ලබාගෙන දැසින් බුදුන් දැකලා, දෙකණින් බුදු බණ අහලා ලස්සන ජීවිතයක් ගෙවන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි අද හිමිදිරි උදෑසන මේ සිත දින බුදු බණ වලින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාධීන මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම සේවය කරන දූල පුතාල හැම දෙනාටමත් මේ සංසාරයේ උපදින තාක්කල් නරක තිරිසන් ප්‍රේත කින සතර අපායකට වැටෙන්නේ නැතුව අයිස් කඳු, ගිනි කඳු, වැලි කඳු, මහ වනාන්තර, වැලි වනාන්තර, දියාගල්, බොරළු වනාන්තර ජීවත් වීමට නොසුදුසු අවාසනාවන්ත රටවල උප්පත්ති ලබන්නේ නැතුව මේ වගේ ලස්සන දේශ දේශාන්තර ලැබේවා. ඇහෙන් බලල සතුටු වෙන්න, කනෙන් අහල සතුටු වෙන්න, ඇහෙන් බලල සතුටු, හිතින් හිතල සතුටු වෙන්න. අපිට හොඳයි, සැපයි, ලස්සනයි, සුන්දරයි, මිහිරි, ප්‍රසන්නයි කියන වචන පමණක් ඉදිරි ආත්මවලදී අහන්න ලැබේවා. බුද්ධ උත්පාද කාලය තුලදී නිවන් අවබෝධ කරගන්නට ඔබ අප සෑහසුළු දාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි දෙවියන් දෙපින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු ධම්ම දේශනං, චිරන් රක්කන්තු ත්‍රිසදා. ඔබ සියලු දෙනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි.